guys, welcome to my channel. Onna iting adath mama avatavat alut video ekak aragena oyalawa hambenna. Iting ada mama ave wenasma vidiye special video ekak aragena walawa hambenna. Milano walin tikak pitata tamai iting man adave. Iting ehenam appi wedi katha nathuwa ada video ekata yamu. Guys, iting onna mama adave IKEA kina shop ekata meka Milano walin tikak pitata wenna wage tamai tiyenne. Iting me shop ek Sweden company ekak. Iting loke pura hamoma dannwa me company eka gana. Iting meke tiyenawa wenasma vidhiye restaurant ekak. Iting eke godak wenas kema tiyenawa. Iting ehenam appi athulata gihilla balamu apita monawada ganna pulan kema kiyala ne. Guys, mama deng IKEA shop ekak athulata aawa. Uda tama restaurant ekak tiyenne. Ehenam appi etanta gihilla balamu. Kandila inna video ekata ekka guys mama den restaurant ek gawata aawa me mage vidipassen tiyena restaurant ek api enan athulata yamu apita kema ganna meke tiyenne self service ekak ithin apita metenin karattayak aragena tiyenne karatta metenin karattayak aragena apita athulata gihilla apita ona kema gatha heki enan api athulata yamu mama karattayak gatta me tiyenne mage karatte metenin tray ekak gatha heki tray ek मेतन तीन पान जाति मे ओरिजिनल केक स्वीडन ओरिजिनल केक मे एक इटालियन केक तोरता दिलान ना के मेतन तीरा मिसू एक इतकोट फ्रूट सलाड तीन मेकिंग अन्ना मे केक मेतन तीन सेमन टाट मेतन तीन मिक्स सलाद इतना मेतन तब तीन हेम मोसरा प्लेट मंगता अनेक इवर वेला मम दें रिसोत्त है राइस है तवनो कोई गत्ता एक प्रिपेर करना का मन एना टीका अरगेना टेबल लेकिन गिहिल इतनी टीका दाकर गैस मम दें कैम टी उम गट मेकट इवरो दाहता सत तीसपाग्या इतना बलम अभी कोहमद मेके रहा मम कैम जाति अटक गत्ता उम ඉතින් එහෙනම් අපි මේවා ඔක්කොම කොහොමද රහ කියලා බලමු. කැඳිලා ඉන්න මගේ channel එකත් එක්ක. Guys මම දැන් මගේ කෑම ඔක්කොම ගත්තා. එහෙනම් අපි වැඩි කතා නැතුව මේ කෑම කොහොමද කියලා බලමු. මම මුලින්ම ගත්තේ ньоකෙතියල් රගු සහ රිසොට්ටල් රදීක්කෝ කියන කෑම දෙකම එකට දාලා එක ප්ලේට් එකකට දාලා ගත්තේ මේක බේබි වර්ෂන් එක මොකද පොඩි ප්ලේට් එකකට තමයි හම්බුනේ ඉතින් එහෙනම් බලමු අපි කාලා කොහොමද කියලා මට මේකට පාමිසන් චීස් එකක් හම්බුණා මම එහෙනම් ඒකක් දා ගන්නවා टोमेटो सॉस तीन अंबूल इतकोट मीट वाल तीन रहा इवागे पामिसन चीज इतकोट नौके किरी रहा यह मे मिक्स मार रहा नियम දකින්නේ මේක එවලෙම තමයි හදලා දුන්නේ ඉතින් මෙයාලා ගාව ප්‍රී කුක් අයිටම්ස් තියෙනවා ඉතින් ඒ වලින් තමයි එයාලා හදලා දෙන්නේ ඇත්තටම මාර්ම රහයි නියමයි
මම ඊළඟට කන්න යන්නේ මට හම්බෙච්ච රිසොට් වල රදික්කියෝ එක මේක බත් එකක් මේක හදලා තියෙන්නේ රදික්කියෝ කියන සලාඩ් එක එකතු කරලා ඉතින් එහෙනම් බලමු අපි කාලා මේක කොහොමද රහ කියලා නේද මට පාමිසන් පැකට් දෙකක් හම්බුණා එකක් මගේ ньоක්කෙටි එකට අනිත් එක මගේ රිසොට් එකට ඉතින් මම මට හම්බෙච්ච අනිත් පැකට් එකත් මගේ රිසොට් එකට දාගත්තා වලට පේනවා ඇති සුදු පාටලා තියෙන උඩින් ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව කාලා බලමු මේකෙන් කටකුත් කොහොමද රා කියලා බටර් ගතිය නියමෙටම දැනෙනවා ඒ වගේම තමයි පාමිසන් චීස් එකත් එක එකතුනහම මාරම රහයි තව දෙයක් කියන්න ඕනේ මොකද මේකේ දාලා තියෙන මේ රදික්කියෝ කියන සලාඩ් එක ගොඩක්ම තිත්තයි අමුෙන් කද්දි ඉතින් මේකට දාලා තියෙද්දි ඒ තිත්ත ගැටි යාන්තම් තියෙනවා ඒ උනාට මාරම රහයි විසත්ව එක නියමයි Guys, මං ඊළඟට ගත්තේ පුරේදි පතාතේ ටිකකුයි සල්මන් පෙත්තකුයි මේක හදන්නේ අල වලින් ඉතින් එහෙනම් බලමු අපි කාලා කොහොමද කියලා මේකේ රහ මාත් පළවෙනි තවට තමයි පුරේදි පතාතේ කන්නේ එහෙනම් බලමු අපි කාලා කොහොමද මේකේ රහ කියලා මේක අල චොප් කරලා හදලා තියෙන්නේ. ඉතින් මේකට බටර් ඒ වගේ දේවල් දාලා තිනවා. හොඳ ඝනකමට වගේ දැනෙනවා. නියමයි. තව කඩක් කමු. වව්. හොඳ කිරිරහට දැනෙනවා. නියමෙට දෙනවා. දැන් ඉතිරිලා තියෙන්නේ මගේ සල්මන් පෙත්ත. ඉතින් එහෙනම් අපි ඒකත් කමු බලන්න දැන් කොහොමද කියලා. මේකේ ලුණු ගතිය හොඳට තියෙනවා ඒ වගේම මාළුවේගේ කිරිරහ හොඳටම දැනෙනවා ඒ වගේම වැඩි තෙලුත් නැහැ නියමයි මම ඊට පස්සේ ගත්තේ මීට් බෝල් එකක් එහෙනම් බලමු අපි පළවෙනි කට කාලා මේ මීට් බෝල් එකේ කොහොමද රහ කියලා හොඳට මීටර රහ දැනෙනවා ඒ වගේම තමයි මේ සුප් එකත් එක්ක මට හම්බෙච්ච ආදී සෝස් එකත් එක්ක මාරම ලහයි මීට් එකත් හොඳටම තියෙනවා ෆ්‍රෙෂ් මීට් වගේ හොඳට දැනෙනවා නියමයි හම්බෙච්ච සෝස් එකත් හොඳ උකු ගතියට තියෙනවා ඒ වගේම ලුණු ගතිය ඒ හැමදේම ගාන්න තියෙනවා ඒ වගේම තමයි මීට් බෝල් එකේ මීට් එකත් හොඳ ෆ්‍රෙෂ් මීට් ඒක නිසා නියමෙටම තියෙනවා වව් නියමයි ඊළඟට මං කන්නේ මං ගත්ත අරන්චින එක මේක ඇතුළට බත් තමයි පුරවලා තියෙන්නේ බත් සහ මොස්සරෙලා චීස් එක තමයි දාලා තියෙන්නේ බලමු එහෙනම් කාලා මේකේ කොහොමද රහ කියලා මැද ටිකක් රබර් ගතියට වගේ හවු වෙනවා බත් එක. ඉතින් මැද මීට් එක එතකොට මොසරෙල්ලා එක ඒව කිසිම දෙයක් නැහැ. ඊළඟට මම ගත්තේ මෙදල්ලියෝනි දි වර්දුරේ කියන එක. මේක හදලා තියෙන්නේ එළවලු වලින්. එළවලු ඔක්කොම එකතු කරලා මික්ස් කරලා මේ වගේ පැටි එකකට තමයි හදලා තියෙන්නේ. ඉතින් එහෙනම් බලමු අපි කාලා මේක කොහොමද කියලා රහ
කිරිරහට තියෙනවා ඒ වගේම ගොඩක් එළවලු ಜಾති හවු වෙනවා වව් මාර්ම රහයි අපි නම් මේක තව කටක් කාලා බලමු වව් මේක එළවලු ಜಾති ගොඩක් දාලා තියෙනවා ඒ අතරින් මාර්ම කිරි රහක් එනවා ඇත්තටම හොයාගන්න බෑ මොකද්ද කියලා වල මාර්ම රහයි නියමයි බලමු එහෙනම් අපි මේකේ පළවෙනි කට කාලා කොහොමද කියලා වල චොකලට් හොඳට දාලා තිනු. ඒ වගේම තමයි ඒක ඇතුලේ තියෙන බිස්කට් එක එතකොට චොකලට් චිප් වගේ ඒවා තියෙන හැපෙනවා. මාර්ම රහක් තියෙන. ඉතින් ඔයාලට පේනවා ඇති මේ ලේයර් එකේ තියෙන බිස්කට් ඒ වගේම ක්‍රීම් ලේයර්ස් දෙකක් ගිහිල්ලා තියෙනවා. මාර්ම රහක් තියෙන හොඳට ස්වීට් ගතිය නියමෙටම තියෙනවා. නියමයි. අපි නම් තව කටක් අමු මේකෙන්. චොකලට් චිප් හම්බෙනවා මාර්ම රහයි ස්වීට් ගතිය නම් ඇත්තටම උපරිමයටම තියෙනවා වව් නියමයි ඇත්තටම මාර්ම රහක් තියෙන්නේ හොඳට ස්වීට් ගතියට තියෙනවා කන්න කන්න ආසෙ හිතෙනවා ස්වීට් පෙරේතයන්ට නම් නියමයි ගයිස් ඔන්න මම ගත්ත මගේ මීල් එක කාලා ඉවර වුණා ඉතින් එහෙනම් මම දැන් යනවා මේක යටතට්ටුවට බලන්න තව රෙස්ටුරන්ට් එකක් තියෙනවා කියලා කිව්වා ඒකේ ස්පෙෂල් ෆුඩ් තියෙනවා කියලා කිව්වා. ඉතින් එහෙනම් අපි ගිහිල්ලා බලමු එතන අපිට මොනවද කන්න තියෙන්නේ කියලා. Guys මම දැන් ආවා මේකේ තියෙන බාර් බිස්ට්‍රෝ එකට. එතනින් මම ඔඩෝග් එකක් ගන්න තමයි ආවේ. ඉතින් එහෙනම් බලමු මග මේ පිටිපස්ස තියෙන මැෂින් එකෙන් තමයි ඕඩර් කරන්න ඕනේ. අපි එහෙනම් ඕඩර් එක දාලා බලමු එනම් මොකද වෙන්නේ කියලා. ඇඳිලා ඉන්න channel එකත් එක්ක. Guys මම මේ බාර් එකකින් ඔඩෝග් එකක් ගත්තා. මට ඒකට යුරෝ 1.50ක් ගියා. මේ තියෙන්නේ මගේ රිසිට් එක. ඉතින් එහෙනම් අපි දැන් කාලා බලමු කොහොමද මේකේ රහ කියලා. ඒ වගේම උඩින් මේ දාලා තියෙන්නේ බැදපු ලූණු. ඉතින් ඒක නිසා මේ සොසේජස් එකේ රහට වඩා ඇත්තටම එන්නේ ගොඩක් ඇඹුල් රහ. ඒ වුණාට රහයි. මම මේකට මයිනේසි ගොඩක් ඇඩ් කරගත්තා. මොකද ඇඹුල් රහ වැඩි වෙනද ඇත්තටම කන්න අමාරුයි. ඒක නිසා බලමු නම් කාලා දැන් මයිනේසිත් එක කොහොමද කියලා. දැන්නම් නියමයි මොකද මයිනස් එකත් එක්ක අරකෙ තිබිච්ච ඇඹුල් රහ අඩු වුණා දැන්නම් ගුඩ් නියමයි ඉතින් ඕවරෝල් ඔඩෝග් එක ඇත්තටම ඇඹුල් මොකද ඒකේ දාලා තියෙන කියුකම්බර් සෝස් එකට ඇත්තටම ඔඩෝග් එක ගොඩක් ඇඹුල් ඉතින් මම මයිනස් ටිකක් දාපු හින්දා ඒ ඇඹුල් ගතිය ටිකක් අඩු වුණා ඒ වුණාට ඇත්තටම ගොඩක්ම ඇඹුල් ඒ වුණාට රහයි ඒ ඇඹුල් ගතියත් එක්ක අමුතුම රහක් එනවා නියමයි ගයිස් ඉතින් මේ විදියට මගේ අද වීඩියෝ එක ඉවර වෙනවා මේ වගේ තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන මම ඊළඟ සතියේත් ඔයාලා හම්බෙන්න බලාපොරොත්තු වෙමි අදට එහෙනම් ගිහිල්ලා එන්නම් බයි බයි